pagi bisa ni yang sahabat ni. Rumbu Mantri Dewi no ni. Uskrawe palati. Matayanda Genu Devi. Number Chandra Mandalani. Sa petau ehi nidanne. Hima vattet evit hini. Hima vattet evit hini. Sitta sandun tavar panni. Sitta sandun tavar panni. Mage pisaune asa pan. Numa mantri devi doni. Dushkara ආයුබෝවන් ඔබ දුටුවේ මේ ගීත ලෝලීන්ගේ ඉමහත් ප්‍රසාදයටපත් ගීත රාශියක් ලියපු රත්නශ්‍රී විජේසිංහයන් ලියන ලද මන්ද්‍රි දේවි සම්බන්ධව ලියවුණු ගීතය සමගයි ඒ ගීතේ ලියු රත්නශ්‍රී විජේසිංහයන් සිංහල ගීත ශේස්ත්‍රයේ සුපෝෂණය කිරීමට ගීපද විශාල සංඛ්‍යාවක් අපට එකතු කරපු ඉතාමත්ම හොඳ සාහිත්‍ය දරේ. ඉතින් එතුමාගේ වස්සානය පද්‍ය පන්තිය ඇසුරින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ අපි දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සාහිත්‍ය පාඩ සංග්‍රහයේ එන වස්සානය පද්‍ය පන්තිය පිළිබඳව. අද ඒ පිළිබඳව කතා කිරීමට මැදිරියට පැමිණලා ඉන්නවා ඉතාමත්ම වටිනා චරිත දෙකක්. ඒ තමයි මිලින්ද මහත්මා මහින්ද මහත්මා. මහින්ද චන්දසේකර මහත්මා පිළිබඳව ඔබ දන්නවා. රත්නශ්‍රී විජේසිංහයන් වගේම මේ ගීත ශේෂ්ත්‍රයට සුපෝෂණය කළ හදවත් ආමන්ත්‍රණය කරන සංවේදී කරන ගීපද රාශියක් ලියාපු ගේ පද රචකේ යෝගේ මිලින්ද වීරකෝන් මහත්මා සිංහල භාෂාව පිළිබඳ මහා පරිණත බවක් සහිත සිංහල විෂය සහකාර අධ්‍යක්ෂකවරයෙක් හැටියට කැකිරාව අධ්‍යාපන කලාපේ සේවය කරන්නේ. ඒ වගේම චන්දසේකර මහත්මා අනුරාධපුරයේ කලාපේ සිංහල ගුරු උපදේශකවරු හැටියටයි ක්‍රියා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙතුමාලගෙන් ඔබගේ දැනුම් කෝෂය තහවුරු කරගන්න පුළුල් කරගන්න පුතුල කරගන්න විශාල කාර්යභාරයක් ඉටු කරගන්න පුළුවන් අද මේ පද්‍ය පන්තිය හරහා. ඔබ දෙපළ ජාතික රූපවාහිනියෙන් ආයුබෝවන් කියලා මුලින් පිළිගන්නවා. මුලින්ම අපි යොමු කරන්න කැමති අර මුලින් ඔබ දුටුව රත්නශ්‍රී විජේසිංහයන්ගේ ගීත දිහා බලනකොට මේ ගීපද රචකයාගේ උපත එතකොට අධ්‍යාපනය ආදී කාරණා සමගම ඔහුගේ නිර්මාණ සමුච්ඡය නිර්මාණකාරීට දායක වීම ආදී කාරණා පිළිබඳව කතා කිරීමට අපි මහින්ද චන්දසේකරයන්ගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිබඳ පොඩි විවරණයක් අපි දරුවන්ට කරන්න කියලා. ඔහුගේ පුතේ ඇත්තටම රත්නශ්‍රී විජේසිංහයන් කියලා කියන්නේ කලාතුරකින් රටකට ජාතියකට පහළ වෙන ආකාරයේ කවියෙක් ගීත රචකයෙක්. ඔහුගේ වස්සානය කවි පෙළ ඔබට නියමිතව තියෙනවා. ඔහු රචනා කරපු එකම කාව්‍ය කෘතිය වස්සානය නෙවෙයි ඔබ දැන් රූපවාහිනි තිරේ දකිනවා ඔහු විසින් රචනා කරපු කාව්‍ය කෘතීන් ගණනාවක් ඊළඟට ගීත රචනා කෘතීන් ගණනාවක් ඊළඟට ළමා සාහිත්‍ය කෘතීන් ගණනාවක් විවිධ විෂයන් යටතේ ඔහු විසින් රචනා කරපු නිර්මාණ රැසක්
ඔහු විසින් අපේ ජාතියට කරපු මේ මහා සම්ප්‍රදානය අගය කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඔහුව ආචාර්ය උපාධියෙන් පුදනු ලැබුවා මේ සාහිත්‍ය සේවාව වෙනුවෙන්. ඉතින් රත්නශ්‍රී විජේසිංහයන් අපි වගේම ගුරුවරයෙක් හැටියට තමයි ඔහුගේ නිර්මාණ ගමන් මඟ ආරම්භ කරන්නේ. විශේෂයෙන්ම මොනරාගල වගේ ඉතාම දුෂ්කර පළාතක දරුවන්ට අකුරු කියා දෙමින් ඒ ලැබපු අත්දැකීම් ඔහුගේ නිර්මාණවල විශේෂයෙන් දක්නට තියෙනවා. වස්සානයත් ඒ වගේ පුලන්දාවය ඇසුරේ ඔහු සේවය කරපු ඔක්කම්පිටියේ ඒ ප්‍රදේශයේ දරුවන්ගේ ජනතාවගේ අත්දැකීම් ඇසුරෙනුයි හැදලා තියෙන්නේ. රත්නශ්‍රී විජේසිංහගේ විශේෂත්වය තමයි කවියත් ගීතයත් දෙකම මේ විදිහට එක විදිහට එක සමානුපාතිකව එකට සමපාත වෙන විදිහට රැගෙන ගියපු කවියෙක් ගීත රචකයෙක් අපිට හම්බ වෙන්නේ නැහැ. දැන් අපි කලින් දැකපු මගේ බිසවුනේ අසාපන් ඒ ගීතය ඇත්තටම පුවත්පතක පළ වුණේ කවියක් හැටියට ස්වර්ණශ්‍රී බණ්ඩාරයන් රජරට සේවාවේ ඒ කවිය දැකලා ඒ කවිය තමයි ගීතයක් බවට පත් කළේ. ඉතින් දුවේ පුතේ විශේෂත්වය තමයි මේ කවියේ තියෙන රුව ගුණ තේජස සියල්ලට සියල්ලම ගීතයට අරන් ගියපු රචකයා තමයි රත්නශ්‍රී. ඒ ගෞරවය ඔහුට හිමි විය යුතුයි. ඒ වගේම ළමා සාහිත්‍ය වෙනුවෙන් ඔහු ඉතාම සුවිශාල මෙහෙවරක් කරලා තිනවා. ගීතය කවිය ළමා සාහිත්‍ය වගේම ගීත රස විඳින අයට ඒ ගීත රස රසාස්වාදය කරන්න අවශ්‍ය පසුතලය නිර්මාණය කරමින් කෘතීන් කීපයක්ම ඔහු නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා මා දකින්නේ රත්නශ්‍රී අපේ යුගයේ ඉතාම අප්‍රමාණ කවියෙක් හැටියට. ඔව්, රත්නශ්‍රී විජේසිංහ මහතා මුලින්ම ගුරු වෘත්තියෙන් ජීවිතය ආරම්භ කරලා මම හිතන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේට අපොස උසස් පෙළ විභාගයේ විද්‍යා විෂයන්ගෙන් සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා විශ්වවිද්‍යාල හැදෑරුවේ සිංහල භාෂාව පිළිබඳ උපාධියක් දිනාගත්තා. එතුමා ගුරුවරියෙක් හැටියට, ඒ වගේම ගුරු විද්‍යාල කතිකාචාර්යවරයෙක් හැටියට, ගුවන් විදුලියේ මාධ්‍ය ශිල්පියෙක් හැටියට, වැඩසටහන් සම්පාදකවරයෙක් හැටියට, ඒ වගේම රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙක් හැටියට අද නොයේක් තනතුරු රාශියක් දැරුවා. ඔය ජීවන පරාසය තුළ එතුමා ලබාපු අත්දැකීම් එකල තමයි මේ නිර්මාණකාරීට පිවිසෙන්නේ. ඒ නිසා බොහොම සංවේදී හොඳ හදවතට දැනෙන නිර්මාණ රාශියක් ඒ අත්දැකීම් සම්භාරයේ ඔස්සේ අපට දායාද කරන්න එතුමාට අවකාශ ලැබුණා. ඒක අපේ භාග්‍යය. එතකොට මෙතුමා මේ ලියාපු නිර්මාණ සාහිත්‍යයේ මේ නිර්මාණ සමුච්චය පිළිබඳ කතා කරනවා. මුලින්ම ඔහුගේ නිර්මාණය බවට පත් වුණේ මොකද්ද? ඊට පස්සේ නිර්මාණ පෙළ ගැහෙන්නේ කොහොමද කියලා අපි මහින්ද චන්සේකර මහත්මයාගෙන් ඇහුවොත්. ඔව්, ඇත්තටම වස්සානේ තමයි ඔහුගේ මුල්ම කාව්‍ය කෘතිය මට මතකයි සම්මාන දිනපු. ඒ වස්සානේ කාව්‍ය කෘතිය බොහෝ විට ඒ නිර්මාණ සැකසිලා තියෙන්නේ ඇත්තටම ඔහු ජීවිතයෙන් ලැබපු ඉතාම සුවිසල් අත්දැකීම් ප්‍රමාණයක් ඔහුට ලැබුණා. ඒ ඇසුරින් තමයි ලක්ෂ්මන් මාත්මයාරණි ඒ වස්සානේ කවි පෙළත් ඒ කාව්‍ය කෘතියත් බියනුවන් අයියන්නේ ඒ මුල් කාලීන කාව්‍ය කෘති සැකසෙන්නේ. කාව්‍ය කෘති විශාල ප්‍රමාණයක් අපට ලබා දෙන්නට එතුමාට හැකි වුණා. කාව්‍ය කෘති පමණක් නෙවෙයි ගීත සාහිත්‍යයට ගීත රසකුත් අද මේ වෙන විට ගීත ලෝලීන් අතර නිරන්තරයෙන් මුමුණන නිරන්තරයෙන් රසවිඳින ගීත රාසියක් එතුමාගෙන් බිහි වුණා. එතකොට ප්‍රබුද්ධ මට්ටමේ ගීත වගේම සාමාන්‍ය මේ තරුණ මේ කාලේ තරුණයන් අතර නිරන්තරයෙන් ගැයෙන මිමිනෙන ගීත රසක් එතුමාගෙන් බිහි වුණා. එතකොට ළමා සාහිත්‍ය ගීත සාහිත්‍ය වගේම ඔහු කවියෙක් හැටියට අත්දැකීම් රාසියකින් යුක්ත චරිතයක්. මිලින්ද මහත්මයා
ඔහු පිළිබඳ තව මොනවද ඔබතුමා ප්‍රකාශ කරන්නේ ඔහුගේ නිර්මාණ දායකත්වයේ පිළිබඳ යමක් කියනවා නම්? ඔහු රත්නශ්‍රී විජේසිංහ කියන්නේ අර මංජස්සේකර මහත්මයා කිව්වා වගේ අපට ශ්‍රී ලාංකේය පද්‍ය සාහිත්‍යයේ ගීත සාහිත්‍යයේ මහා ප්‍රතාපවත්ම ඉන්න පුද්ගලයා දැන කවියා. එවන් වූ නිර්මාණකරුවෙක්ගේ නිර්මාණයක් අපේ දරුවන්ට අත්දිනේ කරන්න තියෙන එකත් වාසනාවක් භාග්‍යයක්. අනිත් එක එතුමන් බිහිකල නිර්මාණ ඒ නිර්මාණ සංග්‍රහයන් දැන් ඔබට ඔබේ වස්සානයේ පද්‍ය සංග්‍රහය යටතේ තියෙන පාඩමේ පෙළපොත ආශ්‍රිතව ඔබට තියෙනවා පූර්ව වදනක් පෙරවදනක් තියෙනවා. ඒකේ විස්තර තියෙනවා. එතුමාගේ නිර්මාණ ගත්තාම බිය නොවන්නන් අයියන්ඩි වස්සානේ සුබ උදෑසනක් සල්ගහයට තරු සලුක්ම මධ්‍යයාමේ වංකගිරි අරණේ සුදු නෙළුම ගංග මේ ගත්තාම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ සෑම එකකින්ම කියන්නේ අප්‍රතිහත කවියා අපට ඉන්න අද රත්නශ්‍රී විජේසිංහ. ඔව් දැන් අපි ඒ වස්සානේ පද්‍ය පන්තියේ කෙරෙහි කවියාගේ අත්දැකීම ඔහුගේම හඬින් අපට අහන්න පුළුවන්. බලමු මොකද්ද ඔහු කියන්නේ කියලා මේ කාව්‍යපන්ත නිර්මාණය සඳහා පාදක වූ පසුබිම. ගුරුවරයෙක් හැටියට සේවය කළ මම 80 දශකයේ මුල් භාගයේ 1981 අවුරුද්දේ දුෂ්කර පළාතකට මාරු වීමක් හම්බෙලා මුණරාගලට යනවා. මම මුණරාගල පාසල් දෙකක වැඩ කරනවා. ඉන් වැඩි කාලයක් මම සේවය කළේ මුණරාගල රාජකීය විද්‍යාලයේ. මම යනකොට මොනරාගල මුළු කලාපයම වැඩි නියඟයක මුණ දෙලා තිබුණේ. මම මගේ පවුලේ සොකියන්ගෙන් වෙන වෙලා ඒගොල්ලෝ ගාලි දාලා මොනරාගල යන්නේ. ඒක හරි අමාරු සිද්ධියක්. විඳ ගන්න අමාරු අත්දැකීමක්. මුල් දවස්වල මට මතකයි හුලන්දා ඔය මගේ නවාතැන කිට්ටුව තිබුණේ. හුලන්දා ඔයට මම යනවා මුණ හොද ගන්න නාන්න. වතුර නැහැ වතුර හිඳිලා. අත් දෙකෙන් වැල්ල හාරලා වලක් හාරගෙන තමයි යන්තම් මූණකට තෙමා ගන්න. හරි දුෂ්කර අත්දැකීමක් ඒක. මුළු පළාතම වේල්ලා ගිහිල්ලා. හැබැයි එහෙම තිබිච්ච මේ පරිසරය නොවැම්බර් මාසෙ වෙනකොට වස්සානයට මූණ දෙනවා. වැහැලා උලන්දාව දෙගලුතලා යන මට්ටමට එනවා. මුළු පරිසරයෙන් පිබිදිලා. ඒ ඔයට නාන්න ගිය වෙලාවක මම කල්පනා කරනවා මගේ ප්‍රියයන්ගෙන් සියලු දෙනාගෙන් වෙන් වෙලා ඉන්න මම මේ අත්දැකීම කවියකට ගොනු කරන්න ඕනෑ කියලා. ඔය දෑල දොඩමලේ සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුළු කර කිසි අතහැරයම්ද. ඔය දෙපැත්තෙම මල් පිපිලා මේ මැස්සන්ගේ ගොමුගුමු වැහෙන දොඩමලුව කියන්නේ ඒකයි. නිල් වතුර මේකට බැස්සම වතුර අතහැර දාලා යන්න හිතෙන්නේ නැහැ. දිය වැල අද වැලද ගන්න මම හිතෙන්නේ. හොලන්දා නිල් වතුර තුරුළු කර කිසි අතහැරයම්ද. කෙකටියා පඳුරු සුදු මල් පොකුරු අඩාගෙන සොඳුරනු වාගේ මෙහි නැහි මායික. ඔන්න මට මතක් වෙනවා පිපිච්ච කෙකටිය මල් පඳුරක් තියෙනවා. ඒක මල් පොකුරු වඩාගෙන hina වෙනවා මගේ බිරිඳ වගේ මට මතක් වෙන්නේ ඇය. කොයි විදියට මුළු පරිසරයේම තිබුණු චමත්කාරය මම ගොනු කරගන්න උත්සාහ කරනවා. මම කියනවා දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳුනි දිහා හැරවන්නේ කොමට? ඇත්තටම මට හිතෙන්නේ මේ පුංචි කුරුළු බිලිඳුන් නිල් පාට කුරුළු බිලිඳුන් ඇස්සරෙච්ච නැති කුරුළු පැටව. ඒ පළාතේ ළමයි කියලා. ඔබ දන්නවා ඉරේ එලියත් මෞකිරිත ලෝකය නිර්මාණය කරන බව මැක්සිම් ගෝක් කිව්වා. ඕන්ට අවශ්‍ය ඥානය ශිල්පය රැගෙන දෝතට පෙර උණුහුමට ඉරුවෙලිය මිහිරි මෞකිරි වගේ පුවන්නේ මිනුඹලාට. මේ දරුවෙනු මං කියන්නේ මේ කවි අන්තිමට මම කියන උත්සාහ කරනවා ගිම්හානේ ගිලන් වී කුෂව සුදු මැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්නේ. එදා මට විශ්වාස කරන්න බැරි තරමට කෙට්ටු වෙලා කුෂ වෙලා ඉකි ගගහ ගලා ගිහිපු හුලන්දා ඔය දැන් අද පරිපූර්ණ වෙලා පිරිපුන් වෙලා ඉන්නවා. දුෂ්කරේ කියා හැර ආයතුදු ජීවිතේ කටුපොකුර සිප ගනිම් හෙට මලක් වුණු පිණිස. ජීවිතෙත් එහෙමයි. ගඟට සස්ත්‍රීක කාලයක් තියෙන වගේම ජීවිතේටත් එහෙම කාලයක් එයි. අපිට ලැබෙලා තියෙන කටුපුකුරක් නම් අපි ඒක බාර ගමු, ඒක සිප ගනිමු, හෙට මලක් පිපෙයි. ඒ කතාව කියන්න ඕන වුණා. ඇත්තටම හුලන්දාවේට වස්සානයක් තියෙන්නේ ගිම්හානයකුත් තිබිච්ච නිසා. ජීවිතේටත් එහෙමයි. ඒ අත්දැකීම් සමුදාය සමග නැත්නම් ඒකට පසුබිම් වෙච්ච, පදනම් වෙච්ච, පාදක වෙච්ච මේ කාරණාව සමග මේ සුන්දර පැදි පෙළ
අපි රසවිඳින්නට සූදානම් වෙන්නේ. අපි අහමු ඒ පැදි පෙළ. ඔය දෑල දොඩමළුය සුවඳ බැරුවා ඉන්ට, නිල් වතුර තුරුළු කර කෙසේ අතහැරයම්ද, කෙකිටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වගේම හිනේය මායික, කුඹුක් අතු වතුර අතකක නැමිලා දියට, දිය කිලින හැටි පුංචි මාළු දුටුවද, පුරපසේ සඳෙක තරකේට මෝරන්ට හුලන්දා ඔය කිම්ද, මල්වරව ඉල්මාට සිනේහය පිරිගිය ඔබේ නයන නිල් පොකුණ, දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය, තඹර පෙති අතර හෙල්මෙලි රේණු වැසි වසින ඔබේ සිනාවෙන් නිවේ උණුව ගිය ලේනාර, දෙවට දිග කරදවැල් ආරක්කු යට සැඟව නිල් කුරුළු බිලඳු නිදි ඇරවන්නේ කුමට, රැකෙන දෝතට පෙරා උණුහුමුට ඉරු එළිය, මිහිරි මෞකිරි වගේ පොවන් නිමිනු බලාට, රමණීය වනකෙවෙහි මොනරුන්ට පිල්වියන සන්නාලියන් කොහොම ඇන්දාත තේතුන්න, වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට කුරුල්ලු ඉගිලි වරෙන් නුඹ මාළකට, වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින දැන් ඒවි තැනිබිමට, සීතලයි මගේ හිතට වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න, ඉතින් මගේ හෙට දවස මට දෙන්න, ගිම්හානී ගිලන්වේ කෘෂව සුදු මැලිව ඇදි ඇදි ඉකිගැසු ගඟ නැවත පිරිපුන්ය, දුෂ්කරේ ගියා හැරයා යුදුද ජීවිතය, කටු පොකුර සිප ගනිමි හෙට මලකුණු පිණිස. මෙම වස්සානයේ පැදි පෙළ පිළිබඳ විග්‍රහයකුයි දැන් අපි කෙරෙන්නේ. මේ මනස්කාන්ත පරිසර වර්ණනාව මේ පැදි පෙළ තුළ අන්තර්ගත වෙනවා. මිලින්ද මහත්මයා, මොකක්ද මේ අන්තර්ගත වෙන විග්‍රහය මේ වස්සානයේ පැදි පෙළ තුළ? ඔව්ද, වස්සාන පද්‍ය නිර්මාණය තුළ දැන් අපි රත්නශ්‍රී විජේසිංහ කවියාණන්ගෙන්ම දකින්න ලැබුණ, අහන්න ලැබුණ අත්දැකීම මොකක්ද කියන එක. මේ මොණරාගල වැනි දුෂ්කර ප්‍රදේශයක කටුක කර්කස පරිසරයක නියගියෙන් පීඩා විදි අවධියක මහා වර්ෂාවත් සමග මේ ගන් හෝ ඇල දිය පිරෙමින් ගලා බහිනකොට ඇතිවන පරිසරයේ ප්‍රබෝධාත්මක චමත්කාරය, සුන්දරත්වය ගෙන ඒම තමා කවියා මෙහිදී සිද්ධ කරන්නේ. එකොට මේ පද්‍ය නිර්මාණය එවන් වූ අත්දැකීමක් ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිභාවකින් යුක්තව කෙරෙන නිර්මාණයක් විදිහට දකින්න ලැබෙන්නේ. දැන් මේක මුලින්ම කියනවා බලන්න, අත්දැකීමත් එක්ක දැන් ඔබ අහපු අත්දැකීම තියෙනවානේ, ඒ අත්දැකීමත් එක්ක සංසන්දනය කරන්න දැන් ඒකෙනුත් යම් ආකාරයක විස්තර වුණා. අපි අපිට තියෙන නිර්මාණය තුළින් බලනකොට ඔය දැහැල දොඩ මළුය සුවඳ බැරුවා ඉන්ට, නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද, කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගීම හිනහේය මායෙක්ක, මේ කවියා මේ පෞද්ගලිකව ලබන අත්දැකීම ඉතාමත්ම ප්‍රබල රූපකාර්ථ බවට පත් කරනවා. බලන්න කියනවා ඔය දෑල දොඩ මළුය මෙතෙක් නියගෙන් සිඳී ගිය ඉරිතලී ගිය මේ හුලන්දා ඔය දැන් මහා වර්ෂාවත් සමග මේ පරිසරය ප්‍රබෝධවත් කරමින් සුවඳවත් කරමින් ජල දහරා ගලා බසිනෝ.
එදකොට මේ ජලය ගලා බහිනකොට මේ ජලය ඉවුරු දෙපැත්තේ වදිනකොට නැගෙන හඬ, ඒ වගේම මේ වැස්සත් සමග විවිධ පක්ෂීන්ගේ නාද මේ දෙපැත්තේ ඇහෙන, ඒ වගේම විවිධ කෘමීන් ආදී සතුන්ගේ විවිධ නාද, මේ සියල්ල සංගීතත් ස්වරයකින් යුක්තව මේ පරිසරය තුල හැම තැනම දැක ඇහෙනවා දැනෙනවා. දැන් කවිය කියනවා මේ ඔය දෑල දොඩ මළුය. දැන් බලන්න, දැන් මේ සියල්ල එක වචනයකට ඇතුළු කරනවා. දැන් මේ අපි සාමාන්‍ය භාෂාවේදී කියන්නේ මේ ගන්දෑල ඔය දෑල මේ දොඩ මළු වෙලා ඉන්නවා කියලා. නමුත් කවියට පුළුවන්, කවියා ඒ සජීවත්වය ආරෝපිත කරමින් මේක ප්‍රාණවත් කරනවා. ඒ වගේම සුවඳ බැරුවා ඉන්ට බලන්න මේ නොහිම් සුවඳ. දැන් අපි කිව්වා මේ සංගීත රාවයක් මෙන් ඇතිවන නාදයන්, ඒ වගේම මේ සීතල ජලධාරාව නිසා ඇතිවන සිසිලස, ඒ වගේම මල් පිපී මේ දෑ උරෙහි ඒ මලින් හමන සුගන්ධය, මේ සියල්ල එක්කහු වුණාම ඇතිවන ප්‍රීති ප්‍රමෝද්‍ය අප්‍රමාණයි. ඒක තමයි කියන්නේ සුවඳ බැරුවා ඉන්ට ජනවහර හරි අපූර්වට උපයෝගී කරගන්නවා මේ හදවත පුරා ඉතිරි පැතිරි යන ඒ ආස්වාදය සොම්නස ප්‍රකාශ කරලීමට. ඊට පස්සේ කියනවා නිල් වතුර තුරුළු කර කෙසේ අතහැර යම්ද. දැන් මෙතනදී මේ මුලින්ම සඳහන් කළා මේ ප්‍රදේශයට වර්ෂාව ලැබෙන්නේ අවුරුද්ද මාස දෙකක් පමණ. එතකොට දීර්ඝ කාලයක් පායන මේ අවධියක මේ වර්ෂාවත් සමග පරිසරයේ ගහකොළ සතාසී පාවා සියල්ල අවදි වෙලා. දැන් කවියාට මේ සුවේ දැනෙනවා. ඒ එක්කම කියනවා කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන. දරුවෝ ඔබ අදහස් දරුවනේ බදහස් කරන්න ඔබ හඳුනගන්න කවියකු යම් කිසි අත්දැකීමක් ගෙන එනකොට ඒ අත්දැකීම වඩාත්ම චමත්කාරයක්, ඒ කියන්නේ රසයක් දැන වෙන ආකාරයෙන් පමණක් නෙවෙයි අපේ සිතේ වඩාත් සංකල්ප රූප ගතවනා, ඒ කියන්නේ සිතේ සිතිවිලි චිත්ත රූප සිතේ රූප මැවෙන ආකාරයෙන් ගේන්න යොදන උපක්‍රම, මේවා කාව්‍ය උපක්‍රම. බලන්න කෙකටියා පඳුරේ සුදුපාට මල් පිපිලා තිබීම ස්වාභාවිකයි. ඔබ දැකලා තියෙනවා, මම දැකලා තියෙනවා. හැබැයි අපි දැක්කේ නෑ මේ කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන ඉන්නවයි කියලා. දැන් එහෙම කියපුවම හරි මහා මේ නොහිම් හැඟීමක් ඇති වෙනවා. ඒකම මෙතනදී විශේෂිත වෙන්නේ කවියා තමන්ගේ ජීවිතයේ පෞද්ගලිකත්වයේ මේ පරිසරය සම්බන්ධ කරනවා. ඔහුට මහත් සිහිපත් වෙනවා තමන්ගේ දරුවන් බිරිඳ තනි කරලා තමා මේ දුෂ්කර පළාතේ සේවයට ඇවිල්ලා ඉන්නේ. දැන් එතකොට තමන්ගේ බිරිඳ මේ දරුවන් වඩාගෙන සෙනෙහසින් ආදරයෙන් සිපගන්න ආකාරය මේ කෙකටියා පඳුර මලින් බරවිලා ඉන්නකොට දකිනවා. ඒකයි කියන්නේ සොඳුර නුඹ වාගීම හිනහේය මා එක්ක මේ සමස්ත පරිසරය තුළ ඒ ආස්වාදනීය ගුණය තියෙනවා. ඒක කවියා උපරිම විඳිනවා. ඊට පස්සේ බලන්න පරිසරය අපට හරි අපූර්වව පෙන්නනවා. කුබුක් අතු වතුර අත ගගා නැමිලා දියට දිය කෙලින හැටි පුංචි මාළුව දුටුවාද පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල්මහට. මේ කවිය පුරාම පද්‍ය පන්ති පුරාම තියෙන්නේ මේ භාෂාවේ ප්‍රාණවත් වූ සුවිශේෂත්වයමයි. බලන්න කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට මේ අප්‍රාණ වස්තුවට සප්‍රාණිකත්වය ආරෝපිත වෙනවා. අපි දැකලා තියෙනවා මේ වතුර ගලාගෙන යන ගං ඇලදොලවල් වලට ඒ ගං ඇලදොලවල් අයින තියෙන කුඹුක් ගස්වල නැමිච්ච අතු වතුරට වැටලා තියෙනවා. වතුර ගලාගෙන යනකොට මේ අත් මෙහෙම දෙපැත්තට වැඩෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අපි කොච්චරවත් දැකලා තියෙනවා. හැබැයි කවිය කියන්නේ එහෙම අපි ගඟකට ඔයකට ගිහිල්ලා මෙහෙම වතුර අත ගහන්නේ පුදුමාකාර සොම්නසකින් සතුටකින්. ඒ ආස්වාදය විඳින්නේ මේ කුඹුක් අතුත් දැන් මේ අතු නැමති අත් වතුරට දාලා කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට කියනකොට ඒ තියෙන්නේ සතුටමයි. ඒ තියෙන්නේ සොම්නසමයි. ඒ කියන්නේ මේ වර්ෂාවත් සමග වර්ෂා
කාලයක් සමග මේ මිනිසුන් පමණක් නෙවෙයි සත්තු පමණක් නෙවෙයි මේ අප්‍රාණී වූ මේ ගහකොළ පරිසරයේ පවා සප්‍රාණී වූ ප්‍රීතියකට පත් වෙලා තියෙනවා. ඒ වගේම කියනවා දිය කෙලින හැටි පුංචි මාළුව දුටුවාද මේ හැම වචනයකම තියෙන. ඒ කියන්නේ මේ පහුගිය කාලය තුල දකින්න නොලැබුණ මේ බොහොම වින්දනාත්මක වූ පරිසරය මාළුවන් ප්‍රීතියෙන් දිය කෙලින ආකාරය මේ ජලය ගලා ඒමත් එක්ක ඊට පස්සේ කියනවා පුරපහේ සඳ එක්ක තරංගයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට පුරපස පුරපස කියන්නේ සඳ මෝරා එන කාලනේ. එතකොට සාමාන්‍යයෙන් මොනරාගල වගේ ප්‍රදේශයකට මහා වැසි වසින්නේ ඉල් මාසේ නෙවෙයි දුරුව මේ දෙසැම්බර් මාසේ උදුවක්. හැබැයි දැන් මේ ඉල් මාසෙට මහා වර්ෂාව වැටිලා කවිය කියනවා දැන් එහෙමනම් මල්වරවනවා කියනකොට නව යෞවනත්වයට පත්වීම. ඒ කියන්නේ බොහොම වාග්යමත් සෞසිරි ස්වභාවයකින් යුක්තව වැජබීම. දැන් කවිය කියනවා පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට. දැන් මේ කොටස් දෙකෙන් බලන්න ඉතාම පැහැදිලිව පෙන්වුවේ මේ වැස්සත් එක්ක පරිසරය තුළ තියෙන ජීවී අජීවී සියලුම වස්තුන් කෙරෙහි පවතින අප්‍රමාණ වූ සොම්නස් සහගත බව. එතකොට ඇත්තටම මේ කියනකොට අපිට පේනවා මේ මනස්කාන්ත පරිසරය ජනනය කරන්න කවිය මොනතරම් වැඩ කොටසක් කරලා තියෙනවද තමන්ගේ මේ කාව්‍ය හැකියාව තුළ කාව්‍ය ශක්තිතාව තුළ. මෙතෙන්දී අපි අහන්න ඕනේ මහේන්ද චන්දසේකර මහත්මත් ඒ වගේම බොහොම සම්භාවනීය ගේපද රචකෙක්. එතුමත් භාෂාව සමග හරඹ කරලා තමයි මේ නිර්මාණ මතු කරගන්නේ. එතකොට රත්නශ්‍රීගේ මේ නිර්මාණ කාරණාවේදී භාෂා භාවිතයේ විශේෂතා හැටියට මහින්ද මහත්තයා මොනවද දකින්නේ? ඔය ඇත්තටම දරුවනේ මේ කවි පන්තිය විප්‍රයෝගය පිළිබඳ කවි පෙළක්. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ තමන්ගේ බිරිඳගෙන් දරුවන්ගෙන් වියෝවිලා ඉන්න කෙනෙකුගේ ලතැවුල. ඒ ලතැවුල කියන්න කවිය යොදාගන්නේ ව්‍යංගය, අඟවා සඟවා කීම. පරිසරයේ තමයි ඔහු යොදා ගන්න මූලික දේ. දැන් මිලිඳ මහත්මයා කතා කළ මුල් කවි පෙළවල් දෙක දැන් ඒ වගේ කියුනේ. දැන් හුලන්දා ඔය පරිසරයේ සම්පූර්ණයෙන් වියලිලා කර්කස වෙලා තිබුණේ වැස්ස වැස්සා. දැන් මුළු පරිසරයේම ගීතවත් වුණා. කුරුල්ලන්ගේ සතුන්ගේ නාදවලින් දොඩමළු වුණා. එතකොට කවියට මතක් වෙන්නේ තමන්ගේ බිරිඳ දරුව වඩාගෙන දැන් බලාගෙන මේ පරිසරයේ සතුටු වෙනා වගේ ඇයත් බලාගෙන ඇති. හැබැයි බලන් ඉන්නේ ඔහු වෙන තුරු. දැන් මේ කවි පෙළේ කියන දේ මිහිරි, නොකියන දේ වඩා මිහිරි, යටි පෙළ අරුත වඩා මිහිරි. දැන් හැම මතු කරන දෙයකම බිරිඳයි දරුවන් මතු වෙනවා යටින්. දැන් මේ පුංචි මාළුවෝ උඹලා දැක්කද කුඹුක් අතු වතුර අත ගන්නවා හරිම ලස්සනයිනේ. මේ තියෙන ඒවා ඒ සංකේත තමයි තියෙන්නේ. ඊළඟට ඔන්න එනවා සෙනෙහය පිරී ගිය ඔබේ නයන නිල් පොකුණ. මේ රූපක භාවිතයක් තියෙන්නේ. දිය නිලන වැසි සමේ රැලි නගා උතුරාය. වැස්ස කියන්නේ පෙම්මතුන් එකතු වෙන කාලේ. හරි, දැන් ඇගේ සෙනෙහය පිරී ගියපු ඇස් නැමති නිල් පාට පොකුණ මේ දිය නිල් පාට වෙන මේ කාලේ රැලි නගා උතුරාය. අරේ වහිනකොට පරිසරයේ පෙම්මත් වෙනවා. නමුත් ඇගේ දෑසෙන් කඳුළු ගලනවා. තඹර පෙති අතර හෙල් මැලි රේණු වැසි වසින. තඹර පෙති තමයි ඇගේ තොල් රතු නෙළුම් පෙති. ඒ පෙති අතරින් පේන දත් තමයි හෙල් මැලි රේණු. හෙල් මැලි රේණු සුදු පාටයි. එතකොට ඇගේ සිනාව ඔහුට මැවිලා පේනවා. ඒ මැවිලා පේනකොට ඔහු කියනවා මගේ හුණුව ගිය ලේනහර දැන් හීතල වෙනවා සිහිපත් වීමෙන්. ඇතර මේ විප්‍රයෝගය හරි දැඩි. ඔහුට හම්බේන සොච්චන් වටුපෙන් නිතර යන්නේ නැබෑ දූදරුව දකින්න. මනසින් තමයි ඔහු දකින්නේ. ඉතින් ඒ
ශෝකය ඒ ප්‍රයෝගය හැම තැනම තියෙනවා. ඊළඟට කියනවා දෙවැට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව නිල් කුරුළු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට. ඇතර මේ ඉස්කෝලට එන ළමයි නිල් කුරුළු බිලිඳු. එතකොට ගුරුවරයෙකුගේ යුතුකම තමයි ඒගොල්ලන්ට හිරු එළිය මව්කිරි වගේ පෝන එක. මැක්සිම් ගෝකිනි කිව්වේ මේ ලෝකේ හැදෙන්නේ මවගේ කිරි වලින් හිරුගේ රැස් වලින්. කවිය ඒකම තමයි මේ කියන්නේ. මම උඹලට මිහිරි මව්කිරි වගේ මේ හිරු එළිය දෝතර අරන් පොවන්නම්. ගුරුවරයෙකුගේ යුතුකම ඔහු මතක් කරන්නේ. රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල් වියන සන්නාලියන් කොහොම ඇන්දාද දේ දුන්න. මෙතනදී රත්නශ්‍රී කවියා වෙනම තැනකට යනවා. ඒ කියන්නේ මේ කවියේ අතිශයෝක්ති අලංකාරය ඉතා ප්‍රබලව තියෙන දෙයක්. දැන් මෙතන කියනවා මේ සන්නාලියෝ කට්ටියක් ඉන්නවා. ඒ සන්නාලියෝ තමයි මොනරුන්ට පිල් වියන්නේ. ඒ වගේම දේ දුන්නා දින්නත් උන්. දැන් අපි සාහිත්‍යයේදී කියනවා එක්තරා ෆැන්ටසියක් කියලා. ඒ කියන්නේ විචිත්‍ර විදිහට මවපු අද්භූත දෙයක්. එහෙම දෙයක් තමයි යොමවන්නේ. වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් උඹ මාළඟ. මේ පරිසරය සජීවත් කරන උපමා රූපක බහුලෝ යොදමින් කවියා ඉදිරියට යනවා. කවි පන්තිය පිළිබඳ වෙනදාට වඩා ලොකු ආදරයක් ඇති වුණා. අපේ මහින්ද චන්ද්‍රසේකර මහත්මයා මේ පිළිබඳ කරපු විග්‍රහය තුළ පුදුම ආදරයක් හට ගන්නවා. මොකද එතුමාගේ වචනේ හොඳ ගේයපත් රචකයෙක් නිසා මේක හොඳට සංස්පර්ශය කරලා අපට දෙන්න එතුමා ලොකු වෙහසක් ගත්තා. ඉතාම හැඟුම්බරයි. මේකේ තියෙනවා වැහිවල අකුළු රංචු කඳු මුදුන් වල ලගින දැන් ඒවි තැනි බිමට සීතලයි මගේ සිතට. වැසි සමීර ඇඳේ සිහිනයක් වී ඉන්න ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. දැන් මේ පරිසරයේ පිළිබඳව තමයි කවියා පවසන්නේ. මේ අවස්යාමේ දැන් මේ වැහි කාලේ වැස්ස වැහැලා දැන් ගම් හෝ පිරී ඉතිරෙන දවස්වල දැන් මේ අවත් වෙනකොට දැන් මේ කඳු වහාගෙන කඳු වසාගෙන වැහි වලාකුළු පිරিলা. වැහි වලාකුළු පිරিলা. බලන්න දැන් මේ චිත්‍රයේ කවියා අඳින්නේ කොහොමද? වැහි වලාකුළු රංචු කඳු මුදුන් වල ලඟින් ප්‍රබල රූපකාර්තනේ. ඒ රංචු පිටින් කඳු මුදුන් වල ලගින දැන් ඒවි තැනි බිමට. දැන් මේ වහින්න ආසන්නයි. වහින්න ආසන්නයි. දැන් වහී කියන හැඟීම ඇතිවන පරිසරයක් අපට හරි අපූර්වවට මවලා පෙන්නනවා. සීතලයි මගේ සිතට. වැසි සමීරේ ඇඳේ සිහිනයක් වී ඉන්න. මං චන්දසේකර මහත්තයා කිව්වා මේ තමන්ගේ ජීවිතයත් එක්ක තමන්ගේ විරහී ජීවිතයත් එක්ක මේ පරිසරය සම්බන්ධ කරනවා. ඒ වගේම මේ පරිසරයේ තියෙන සියලුම දේවල් වල ප්‍රබලතාව වඩාත් හොඳින් මතුව පේන්නේ නැත්නම් දැනෙන්නේ මේ දෙක සංසන්දනාත්මකව ගෙන එනකොට. ඔව් හුදකලාව බිරිඳකෙන් දරුවන්ගෙන් වෙන්ව මේ දුරස්ත ප්‍රදේශයක මේ කටුක දුෂ්කර ජීවිතයේ ඉන්නකොට මේ පරිසර සාධකත් එක්ක සංසන්දනය කරනකොට තමන්ගේ ජීවිතේ දැන් කියනවා කොහොමද වැසි සමීරේ ඇඳේ සිහිනයක් වී ඉන්න. දැන් හැබැයි වස්සෙම බිරිඳ දරුවන් එක්ක ගත කළ යුතු ඒ සුවදායි ජීවිත සියල්ල වෙනස් වෙලානේ. දැන් මෙතනද කියනවා ඔබ එන්න ඉතින් මගේ හෙට දවස මට දෙන්න. දැන් එතුමාගේ මාර්මේ ඉස්සලර ගියේ ගීතේ තියෙනවා මගේ විසවුන්නේ අසාපං ගීතේ හිම වතට ඇවිත් හීනෙන් හිත සඳුන් තවරපන්නේ. දැන් ඒ මනසින් තමයි මේ ආස්වාදය ලබන්නේ. ඒකම කියනවා අවසානයේ මේ පද්‍ය පන්ති අවසන් වෙන්නේ හරි අපූර්වයි. නිර්මාණයක තිබිය යුතුයි අපි ඊට පෙර දවසේ කතා කළා. නිර්මාණයක තිබිය යුතුයි ජීවිතාවබෝධයක්, ජීවිත දර්ශනයක්, ජීවිතයේ යම්කිසි ශක්තිමත් බව ඇතිවීමේ යම්කිසි ශක්ති ප්‍රවාහයක් ඒ තුළ තියෙන්න ඕන. දැන් බලන්න මෙතන කියනවා ඒ ජීවන දර්ශනේ ගිම්හානේ ගිලන් වී කුසව සුදු මැලිව ඇදි ඇදි ඉකි ගැසූ ගඟ නැවත පිරිපුන්නේ. දුෂ්කරය කියා හැරයා යුතුද ජීවිතය? කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස අතිශයින් ප්‍රබලයි. දැන් ගිම්හානේ ගිලන් වී කුසව සුදු මැලිවල
හොඳ වාක් චිත්‍රම වන්නේ. ඒ කියන්නේ ගිම්හාණේ ග්‍රීෂ්මය තුල කුස වෙලා ඇදී ගිහිල්ලා තිබුණ සුදුමැලි වෙලා තිබුණ පරිසරය දැන් වර්ෂාව නිසා පිරිපුන් වෙලා. එහෙමනම් අපේ ජීවිතයේ අපට මොන අභියෝගාවත් ඒවා ජයගත හැකි, ජයගත යුතුයි, දුෂ්කරය කියා හැරයා යුතු ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස. අපූර්ව පද සංඝටනාව. ඇත්තටම තවත් දුරට කතා කරනවා නම් අපේ මහින්ද මහත්මයා, මිලින්ද මහත්මයා මේ කවිපන්තියේ ඕජෝ ගුණය තහවුරු කරන්න තවත් මොනවද කවියා යොදාගෙන තියෙන කාව්‍යෝක්ති ආදී කාරණා පිළිබඳ තවදුරට කතා කරොත් කොහොමද කියන්න තියෙන්නේ මහින්ද මහත්මයා? ඔව්, ඇත්තම මේ කවි පෙළේ වටිනාකම් ගණනාවක් අපිට තියෙනවා. එකක් තමයි මේ භාෂා භාවිතයේ තියෙන විශේෂත්වය. හොඳ කවියක් කියලා කියන්නේ ඇත්තටම හොඳ භාෂා යෝජනයක්. දැන් මේකේ භාෂාව ගත්තොත් එහෙම එක්තරා විදිහක සංවාද ස්වරූපයක් අපි දකිනවා. දෙය කෙලින හැටි පුංචි මාළුව උඹලා දැක්කද? මේ සංවාදේ සංවාද ස්වරූපයක් තියෙනවා. කුඹුක් කතු වතුර අතක ගා නැමිලා දියට. හරි, ඒක වැහි වතුර ඉහිනවා නම් ඔවුන් විහිළුවට, කුරුල්ලෝ ඉගිල්ලි වරෙන් ඔබ මා ළඟට. නිතරම සජීවී ස්වරූපයක්, සංවාද ස්වරූපයක් මේ වචනවල තියෙනවා. ඊළඟට පස්මත් සැහැලි විරිත, ගං දෑල දොඩමලුය සුවඳ බැරුවා හින්ට නිල් වතුර තුරුළු කර. මේ පස්මත් කැටි විරිත අපේ බොහොම පැරණි සැහැලි විරිතක්. සුසුම්ලා යකින්නේ මෙලෙස සිට කියන්නේ. අඹහැලි විරිතනේ. ඔව්, සැහැලි විරිත ඉතාම ජනප්‍රිය මේ විරිතක්. ඉතින් ඒකම තමයි යොදාගන්න අපිට ආගන්තුකනේ, අපිට හරි සමීපයි මේ විරිත යොදා ගැනීම. තව එක වටිනාකමක් කිව්වොත් ජීවිතාවබෝධය පළල් කරනවා. ඇත්තටම විප්‍රවාසීව විප්‍රයෝගයෙන් ඉන්න මිනිසෙගේ කලකිරීම නෙවෙයි මේකේ තියෙන්නේ. ඔහු පරිසරය දකිනවා ඉතාම සුන්දරත්වයෙන්. ඒ වගේම ඔහුට අහිමි වූ දේවල් ගැන ඔහු තැවෙන්නේ නැහැ. අවසානයේ අපිටත් ඔහු යෝජනා කරනවා කටුපොකුරු අග මල් පිපේ යම් දිනක අපි ඒ කටුපොකුරු සිප ගනිමු මල් පිපෙන්නට පෙර. ඉතින් මේ දැක්ම ඉතාම ඉහළයි. සමස්ත අයපන්තිය දිහාම ගත්තාම මේකේ අරකි වගේ අවසානට දෙනානේ ආනන්දේ ප්‍රඥාවට යන්න. මේ අන්තිමට දෙන ජීවන දෘෂ්ටි පිළිබඳ මොනවද ඔබ දෙපළට කියන්න තියෙන්නේ? ඔව්, දැන් කවි පන්තියම සමස්තයක් ගත්තොත් මේක ඉතාමත්ම අපූර්ව සහගත මනස්කාන්ත පරිසර වර්ණාවක් තියෙනවා. ඒක හරි ගැළපෙනවනේ අත්දැකීමේ ස්වභාවයක් තියෙන්නේ, මූලික හරයක් තියෙන්නේ මේ පරිසරයේ ප්‍රබෝධයනේ. දැන් රමණීය වනගැබෙහි මොනරුන්ට පිල්වියන කියනකොට අමුතුම ආකාරයේ සිතුවමක් නෙමෙ වෙන්නේ. ඒ වගේම මේ ගේන අත්දැකීම ප්‍රබලව ගෙනීමට කවියා භාවිත කාව්‍යෝක්ති වැදගත්. දැන් මෙතනදී උපමා රූපක වගේ ගත්තොත්, දැන් උපමා ගත්තොත් මිහිරි මව් කිරි වගේ පොවන් නිමි නුඹලාට. සාමාන්‍ය කෙනෙක් නොදකින ආකාරයේ හැඩයක් ඔකට මහින්ද චන්දසේකර මහත්මයා දුන්නා. ඒ කියන්නේ රත්නශ්‍රී විජේසිංහයන් ගුරුවරයෙක් විදිහට මේ දරුවන්ට මේ පරිසරය, සමාජය, ජීවිතය දෙන්නේ කොහොමද කියන එක. හිරුවෙලිය මෞකිරි වගේ පොවනවා කියන එක නේද? කවියේ බොහෝ විට අපට උඩින් ඕක දකින්න ලැබෙන්නේ. දැන් එතකොට මේක උපමාවක් ගත්තේ. ඒ වගේම කෙකටියා පඳුර සුදුමල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනහේය මායික. දැන් උපමාවක තමා, රූපකයක තමා, නැත්නම් කාව්‍යෝක්ති තුලින් තමා යමක් වඩා ප්‍රබලව, ඒ කියන්නේ සංක්ෂිප්තව කියන්න පුළුවන්කම තියෙන්නේ. මේකේ උප්පරිම ප්‍රයෝජනය මේ රත්නශ්‍රී විජේසිංහයන් මේ කවිපන්තියේදී මතු කරලා පෙන්නනවා. ඔය ඇත්තටම මේ අපි කියවන මේ වචන හරි ප්‍රබලයික. දැන් මේකේ මුලින්ම තියෙනවා සුවඳ බැරුව ආයින්ද. මේක ඇත්තටම රත්නශ්‍රී ගන්නේ ජන කවි. මැදවත්තේ සෙල්ලම් පාරක යන්ට මල් පිපිලා සුවඳේ බැරුවායින්ට බැරුවායින්ට ඉන්න බෑ. ඉතින් එහාට ආයේ වචන ලියන්න අවශ්‍ය නැහැ. ඒ වගේම තමයි ඔහු කියනවා
කෙකටියා මල් පොකුර මේ වඩාගෙන ඉන්නවයි කියලා. සුදු මල් පොකුර කවුද වඩාගෙන ඉන්නේ? දරුවනේ. දරුව වඩාගෙන ඉන්නේ අම්මලා. ඉතින් බලන්න කොයිතරම් ලොකු පරාසයක් ඔහු එලිගත කරනවාද මේ පුංචි එක වචනයකින්. මේ පද පරමයි කියන එක නෙමෙයි කියන්නේ, වචන පරමයි. ඒකම තමයි කියන්නේ. වඩාගෙන කියන වචනේ දැම්මම ඇති අපිට ඒ ඔස්සේ හුඟක් දුර යන්න පුළුවන්. වඩාගෙන ඉන්නේ අම්මලා. ඊළඟට කුඹුක් කතු වතුර අතගගා දියට නැමිලා. අනේ අපි දැකලා තියෙන ඔය කුඹුක්කන් ඔය ඒ හුලන්දා ඔය ඔය වගේ හැම ඔයකම දිගටම තියෙන කුඹුක් ගස්. කුඹුක් ගස්වල අතු මෙහෙම නැවෙනවා, වතුරට නැවෙනවා. වතුර ගලාගෙන යනකොට මේ අතු ඉහළ යනවා පහළ යනවා, ඉහළ යනවා පහළ යනවා. මේ අත ගන්නවා. කවුද ඔළුව අත ගන්නේ? අම්මලානේ. ඉතින් මේ හැම තැනම දරුවන් බිරිඳ කියන ඒ සංකල්පේ ඉතා ප්‍රබල විදිහට ඇඟට නොදැනෙන්න ඇතුළු කරලා තියෙනවා. මෙතුවක්කල් මේ කයපන්තිය රස විඳිනකොට මම හිතන්නේ අපට නොදැක්ක, අපි නොදැක්ක නොදුටු අමුතුම පැත්තක් පිළිබඳ අපි හදවත් යොමු කළා මා පුදුම විදිහට. මේ වසානයේ පද්‍යපන්තියට වසානතරන්නේ මුළු පද්‍ය ශේෂ්ත්‍රය කෙරෙම පුදුමාකාර ලැබෙනියාවක් ආදරයක් ඇති කරන තරම් මේ විග්‍රහයන් හරි සමත් වුණා. ඉතින් බොහොම සතුටු වෙනවා අපේ දරුවන්ට වසානයේ පද්‍යපන්තිය හුඟා දැඩිව හදවතට දැනෙන්න ඇති මේ කරන විග්‍රහයත් එක්ක. මෙතෙන්ද කී පැත්තක් මතක් වුණාද? මව්පියන්ගේ මාතෘ පියතුරු සෙනෙහස මතක් වුණා, ගුරුවරුන්ගේ කරුණාබර ආදරබර ස්වභාවය මතක් වුණා, ඒ වගේම පරිසරයේ තියෙන ස්වභාවය මතක් වුණා. මේ ඔක්කොම තුළින් හදවතට බැඳගත්ත, හදවත බැඳගත්ත මේ සෑම පැත්තක් පිළිබඳව ඒ තරම් සුන්දර නිර්මාණයක් රත්නශ්‍රී විජේසිංහ මැතිතුමා අතින් මේ නිර්මාණය වෙලා තියෙන්නේ. බොහොම සතුටු වෙනවා මේ විග්‍රහය සමග එකතු වෙමින්. ඔබ දෙපළ ඉතා හොඳ අවකාශයක් දරුවන්ට ලබා දුන්නා. මම හිතන්නේ වස්සානයේ පැදිපෙළෙන් අහන ඕනෑම ප්‍රශ්නයකට බොහොම සංවේදීව උත්තර ලියන්න පුළුවන් හොඳ පසුබිමක් දරුවන්ට හදලා දුන්නා. අද මේ වැඩසටහනත් එක්ක එකතු වෙච්ච ගේ පදරාජික අපේ සිංහල ගුරු උපදේශකතුමා මහින්ද චාන්සේක මැතිතුමාටත්, ඒ වගේම සිංහල විෂය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ මිලින්ද වීරකෝම මැතිතුමාටත් අපි ජාතික පාසල වෙනුවෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. අයබෝවන්.